සුබ සන්ධ්‍යාවක්. දවස උණුසුම් කළතොරතුරු ඔබට කියන ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම නිෂාදි ගුණවර්ධන ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණීය ස්වාධීනත්වය තමන් තහවුරු කළ බව ජනපති පවසයි. එල්පීටීයේ ඡන්දයට සූදානම් වන්නේ අගමැතිගෙන් එක්සත් ජාතික පෙරමුණට උපදෙස්. පාස්කු ප්‍රහාරයට අනුබල දුන් අයටත් වැඩ වරති. ප්‍රකාශයක් ලබා දී නොමැති තුවාලකරුවෙක් සිටිනවා නම් ඔවුන්ට හැකියාව තිබෙන මා දුරකථන අංකයක් ලබා දෙන්නම්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ දුරකථන අංකය 011 23 92 900. සමාජ ජාල ඔස්සේ අපහාස කරන අය ගැන දැඩි විමසිල්ලේ. හෙට තනගේට තවත් අලුත් මුහුණු. සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය මෙවරද උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. පසුගිය 31 වනදා කප් සිටුවීමේ මංගල්‍යෙන් පෙරහර කටයුතු ආරම්භ කෙරුණා. සමන් දේව පුදවරුණ 2019 සමන් දේවි පුදවරුණ 2019 යන තේමාව යටතේ මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් පෙරහැර කටයුතු සංවිධානය කර තිබෙනවා. පසුගිය 31 වනදා සිට 3 වනදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. ඊයේ දිනෙන් ආරම්භ කෙරුණු වීදි පෙරහැර ලබන 8 වනදා තෙක් වීදි සංචාරය කිරීමටයි කටයුතු දා තිබෙන්නේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර ලබන 9 වනදා ආරම්භ වන අතර එය 13 වනදා දක්වා වීදි සංචාරය කරනවා. 14 වනදා දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය නිමාවට පත්වන්නේ දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසුවයි. මෙවර පෙරහැර මංගල්‍යයට බැතිබර මාධ්‍යදායකත්වය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයයි. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර සජීව ලෙස ITN ඔස්සේ විකාශය කිරීමට කටයුතු දා තිබෙනවා. සබරගමු මහසමන් දේවාලයේ මෙවර අවසන් රන්දෝලි පෙරහැර සැප්තැම්බර් 13 වනදා බිනර පුන් පොහෝදා රාත්‍රී 9:00 සජීවීව ස්වාධීන රූපවාහිනිය. රන්දෝලි පෙරහැර ආරම්භයේ සිට අවසාන පෙරහැර දක්වා සියලු තොරතුරු ITN සමන් දේවි පුදවරුණ විශේෂ විකාශය ඔස්සේ ඔබ වෙත රැගෙනීමටද අප සූදානමින් සිටිනවා. මෙරට ඓතිහාසික සංස්කෘතික උරුමය ලෝකයට රැගෙන යන මහනුවර දළදා පෙරහැර මංගල්‍යයේ ITN සිරි දළදා වන්දනා යන තේමාවෙන් ප්‍රේක්ෂකීන් වෙත සමීප කෙරුණා. එමෙන්ම කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අසිරිය ඔබ වෙත රැගෙන ආවේ ITN හරෝහරා කඳුසුරිඳු වන්දනාව විශේෂ විකාශය ඔස්සේයි. එම පෙරහැර මංගල්‍යයන් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආ අයුරින්ම සමන් දේවි පුදවරුණ විශේෂ විකාශය ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලාංකේය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN මාධ්‍යාලය සූදානම්. සුර රද සමන් සමගින් සුරා ගන එවර සමන් දේවි පුදවරුණ 2019 තමා රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයද තහවුරු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මහල් තුලකින් සමන්විත පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණ ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 327ක්. මහාධිකරණයක්, දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක් සහ සිසු කාර්යාල පහසුකම්, වාහන නැවැත්වීම ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් වලින් මෙම අධිකරණ සංකීර්ණය සමන්විත වනවා. අධිකරණ සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා එය ජනතා අයිතියට පත් කළේ සෙත් පිරිත් සජ්ජායනා මතයේ. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කුමන විවේචන පැවතියද අධිකරණයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකර ස්වාධීනව කටයුතු කිරීමට තමන්ගේ පාලන කාලය තුළ ඉඩ ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි. මම ඉතාමත් සතුටු වෙනවා ගෙවි ගිය අවුරුදු 5කට ආසන්න කාලය තුළ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන්ම මා දන්නා පරිදි අපක්ෂපාතීව ස්වාධීනව දේශපාලන ભેදයෙන් තොරව දේශපාලන බලවතුන්ගේ දුරකථන ඇමතුම් වලට සවන් නොදී තීන්දුව తీරන ගැනීමේ නිදහස් පරිසරයක් මම ගොඩනැගුවා. සමාජයේ වශයෙන් තිබෙන විවේචන දෝෂාරෝපණ කොතෙක් තිබුණත් ප්‍රධාන වශයෙන්ම කරන ලද නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණයේ ස්වාධීනත්වය පහුගිය අවුරුදු කීපය තුළ සාතිය කළා තිබෙනවා. ඒ තමයි ජනතාවට
අවශ්‍ය වුණේ. ජනාධිපති ධූරය ආරම්භ වෙච්ච දවසේ ඉඳලම විධායක ජනාධිපති ධූරය 978 සිටම ජනාධිපතිවරුන්ට අධිකරණයට බලපෑම් කිරීම සහ අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගැසීම සහ අධිකරණය සම්බන්ධයෙන් වැරදි තීන්දුව తీරන ගැනීම මට පෙර සිටි සියලුම ජනාධිපතිවරුන්ට චෝදනාව ඉල්ල වෙලා තියෙනවා. මගේ කාලය තුල තව නිල කාලය තියෙන්නේ මාස දෙකක් තුනක්. ඒ කාලය තුල අධිකරණ ශේෂ්ත්‍රයට සිය සේවාවන් කරන්න ඉතාමත්ම විශිෂ්ට පසුබිමක් අපි ගොඩනගලා දුන්නා බලපෑම් වලින් තොරව. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයේදී පැවැතුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබුවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනටදී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 42ක්. සමරු ඵලකයේ නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු ගේ ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කළා. විද්‍යාලයේ විශිෂ්ටතා දැක් වූ දරුවන් වෙත තිළින පිළිගැන්වීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මාලදිවයින් සංචාරයේ නිමකර දිවෙනට පැමිණි වහාම ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සම්බන්ධයෙන් බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාත්ලේක මහතා සහ වජිර අභිවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා පවත්වා තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා කවුරුන් ඉදිරිපත් වුවද පළමුව ප්‍රාදේශීය සභා ඡන්දයට මුහුණ දීමට කටයුතු කළ යුතු බව පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකින්ට අග්‍රාමාත්‍යවරයා විසින් පැහැදිලි කර දී තිබෙනවා. ඊට අමතරව පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන් සමගද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් සංචාරයේ යෙදී සිටින අතරතුර එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු එම අත්සන් ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයේ යෙදී සිටියේදී දුරකථනයෙන් දැනුවත් කර ඇති අතර ඒ අනුවයි මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ. ජනාධිපතිවරණයට පසු පැවැත්වෙන මහමැතිවරණයේදී නාම යෝජනා ලබා ගැනීමට අවශ්‍ය නම් එම ලේඛනයට අත්සන් තබන ලෙස මන්ත්‍රීවරුන්ට අදාළ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනා දැනුම් දී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස අතර මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් පිරිස සිටී නම් ඔවුන්ට එම දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් තුවාල ලැබූ තුවාලකරුවන් 81කගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තියෙනවා. තවත් තුවාලකරුවන් 7 දෙනෙක් පිළිබඳව අනාවරණය වෙලා තිබෙනවා. මේ තුවාලකරුවන් 7 දෙනාගේ ප්‍රකාශ ලබා ගැනීමට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට. සියලුම මේ ප්‍රහාරවලින් තුවාල ලබලා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී නොමැති තුවාලකරුවෙක් සිටිනවා නම් ඔවුන්ට හැකියාව තිබෙන මා දුරකථන අංකයක් ලබා දෙන්නම්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ දුරකථන අංකය 011-2392900. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී තොරතුරු ඉදිරිපත් කළා. ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී සැකකරුවන් වගේම සැකකරුවන්ට නොයෙකුත් ආකාරයට ආධාර අනුබල දුන්නු තැනැත්තන්. ඒ වගේම මේ ත්‍රස්තවාදී කණ්ඩායමත් සමග පුහුණු කඳවුරුවල පුහුණුව ලැබූ තැනැත්තන්. සියලු දෙනා ගත්තම 293ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා දිවයින පුරාම. මේ 293න් විමර්ශන අවසන් වූ 115ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. අනිත් සැකකරුවන් 178 දෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුවෙනවා. සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක ක්‍රියාකාරීත්වය අත්හිටවල තියෙනවා. මුදල වෙන්නේ රුපියල් මිලියන 134කට අධික මුදලක්. රුපියල් මිලියන 20කට අධික මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරගෙන තිබෙනවා. දුරකථන අංක 2919කුත් දුරකථනවල ඉමි අංක 169කුත් වශයෙන් ඉතා සියුම්ම විශ්ලේෂණ කටයුතු සිදු කරලා තොරතුරු රැසකුත් අනාවරණය කරගෙන තිබෙනවා.
පෞද්ගලිකත්වයට හා අන් අයගේ අයිතිවාසිකම් වලට බලපාන අයුරින් අපහාස ව්‍යාජ ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශ ජනාධිපතිවරණය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල හුවමාරු වීමේ ප්‍රවණතාවක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. තම සංගමයේ සිදු කළ අධ්‍යයන වලින් මේ බව හෙළි වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. මෙවැනි අන්තර්ගතයන් රසක් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල පළකර හුවමාරු කරගන්නා බවද එම සංගමය පෙන්වා දෙනවා. මෙසේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය, ව්‍යාජ පුවත් පළ කිරීම, වෛරී ප්‍රකාශ පළ කිරීම සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ප්‍රජා මාර්ගෝපදේශවලට පටහැනි ක්‍රියාවක්. එවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් එම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත වාර්තා කිරීමෙන් ඉවත් කිරීමට පහසුකම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි මගින් පරිශීලකයින්ට සපයා දී ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. වෛරී ප්‍රකාශ හෝ ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල දුටුව හොත් ඒ පිළිබඳ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත වාර්තා කිරීමට කටයුතු කරන ලෙසයි එම සංගමයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ නගරය පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කිරීමට රජයේ කටයුතු කරමින් සිටින බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මුතුවැල්ල ජලාප වහන උමංග මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. උතුරු කොළඹ නවමුතුවැල්ල ජලාප වහන උමංග මාර්ගයේ ඉදිකිරීම අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3450ක්. උතුරු කොළඹ ප්‍රදේශයේ ඇතිවන ගංවතුර පාලනය සඳහා අලුත් මාවත ප්‍රධාන ඇලමාර්ගයට සම්බන්ධ කර මෙම උමංග මාර්ගය ආරම්භ කරනවා. එය මුතුවැල්ල දීවර වරාය අසලින් මුහුදට විවෘත වන අතර විශ්කම්භය මීටර 3ක්. මීටර 760ක දිගකින් යුත් උමගේ ආරම්භක කොටස කෙටි විවෘත ඇලමාර්ගයක් ලෙස ඉදිවනු ඇති. මෙම උමං මාර්ගයෙන් තප්පරයට ජලය ලීටර 15,000ක් මුහුදට බුදා හැරිය හැකි බව ව්‍යාපෘති නිලධාරීන් පවසනවා. එහි ඉදිකිරීම අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අවස්ථාවට දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. සමහර මාධ්‍යවල කාටුන් අඳින කසල ලොරි වලට පොලිස් ආරක්ෂාව දෙනවා එක. ඒ කාටුන් අඳින මාධ්‍ය ආයතන වල කුණු තමයි ගෙනියන්නේ. ඒගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඒක. මේ කොළඹ කුණු අපිට එපා කියලා ගෙනිච්ච ව්‍යාපාරයේ ප්‍රතිඵලය තමයි මේක. ලබන මාර්තු මාසෙ වෙනකොට ඒ දුම්රියෙන් කසල ගෙනියා මේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා. කාගේ විරෝධතා මොන ආකාරයේ දේශපාලන මුග්ධ ක්‍රියා සිද්ධ කළා. වැදගත් බලගතු කසල කළමනාකරණ අධිකාරියා මේ රටට අවශ්‍යයි. චීන රජයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ මේ රජයේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදීමෙන් නිවාස 2000ක් ප්‍රධානයක් හැටියට ලබා දීලා තියෙනවා. සියලුම නිවාස සැලසුම් කටයුතු සකස් කළ දින ඒවා ක්‍රියාත්මක කළොත් මේ කොළඹ නගරය පැල්පත්වාසීන්ගෙන් තොර නගරයක් බවට පත් වෙනවා. ලබන වසරේ සිට ආරම්භ වෙන වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු වලින් රැකියා 80,000ක් නිර්මාණය වෙනවා. මුළු ලෝකෙම ඉන්න පැස්තුරාලා විශාල ප්‍රමාණයක් අද බේරයට ඇවිල්ලා තියෙනවා. මේ අපි 50%ක් පිළිසකර කළා. 100%ක් පිළිසකර කළා. ඒ අදාළ වැඩ කටයුතු ඉදන් සංවර්ධන සංස්ථාව කළාම බේරේ සුන්දර ප්‍රදේශයක් වෙනවා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී AHM ෆෞසි මහතා සඳහන් කළේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවයි. ඔබතුමාට විලේක්‍යාමාර්ග ගන්නවා කියලා ඉය කියලා තිබුණා. මම කියන්න ඕනේ පක්ෂයේ සභාපතිතුමාට ලේකම්තුමාගෙන් විනය සම්බන්ධව කරුණු අවබෝධ කරලා දෙන්න කියන්න ඕනේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සත්‍යවාදී පක්ෂයක්. ඒ පක්ෂයේ තරම් කරා පාර්ලිමේන්තු මැතිවරණේ ජනාධිපති මැතිවරණේ දිනුවා පෙරදිනවා. මේ සැරේ ජනාධිපති මැතිවරණට කවුරුත් ඉදිරිපත් කරු නෑ. ඒකෙන් තේරෙන්නේ පක්ෂය හේදිලා කියලා තියෙනවා. පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂක නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම තරඟ කරන්න ඕනේ. තරඟ කරන්න ශක්තියක් නැති නිසා තමයි ඉදිරිපත් කරන්න අපේක්ෂකයි. බලාගෙන ඉන්නවා එක්සත් ජාතික පක්ෂයෙන් කවුද තරඟට වැටෙන්නේ කියලා. මුක්කුවක් දෙන්න. මුක්කුවක් දීලා එතනින් යම් ජනතුරක් ලබා ගන්න. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වූ නියෝග කිහිපයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැරුණා. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එම නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ නියෝග සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ඉදිරිපත් වූ ඉල්ලීමත් සමග පාර්ලිමේන්තුවේ හට ගැනුණේ උණුසුම් තත්ත්වයක්. අපි ඡන්දයක් இல்லන්නේ අද. ඡන්දයක් இல்லන්නේ. එතකොට අද දිනේ මේ පනතට මොකද කරන්නේ? ඡන්දයක් இல்ல ඡන්දේ වෙන දවසකට. පනත ඡන්දයකට ආණ්ඩුපක්ෂයේ යොමු වෙන්නේ නැත්තේ ආණ්ඩුපක්ෂයේ සම්මත කර ගැනීම සඳහා උන්ට මන්ත්‍රීවරු නැති හින්දා. ස්ථාවර නියෝග අනුව අපිට තමයි අයිති තියෙන්නේ ඡන්දයක් இல்லනහරි ඡන්දේ කල් දාන්න හරි.
අපි ඡන්දයක් ඉල්ලන්නේ නැහැ. ස්ථාවර නියෝග 23 එක පිටා පැහැදිලිව තිබෙනවා මෙහෙම. අද ඕඩ පේපර් එකේ ඉතා පැහැදිලිව සඳහන් කළා තිබෙනවා මේ පනත අද ඉදිරිපත් කරනවාද ගන්න ඕනේ කියලා. ඒ නිසා ඒ වෙනුවට වෙනත් දිනයක් ගන්න බෑ. පනත ඡන්දයට යන්න ඕනේ. ආණ්ඩු පක්ෂයේ වගකීම තමයි කැමැත්ත තමයි ඡන්දයක් ඉල්ලනවද නැද්ද කියලා අවසානයේ. ඒ අදාළ ඇමතුමා ඇවිල්ලා පිළිතුරු දෙන්න තියෙනවා. ඇමතුමා නැති නිසා මම කිව්වේ. නෑ මම අහන්නේ මුල් ආසනෙන් කොහෙද තියෙන්නේ දැන් මෙතන අවසන් කරන්න ඕනේ කියලා. කොයි වගන්තියටද? What is the standing order? And at the moment no one has moved under 46 either. That the question now be put. Minister must come and honorable speaker clarify this. Yeah. And since the government, this is a government motion, the government must have the right to decide when to put it to voter. Minister is not available at the moment. Order please, we have already scheduled a party leaders meeting now. I'll suspend for 10 minutes and we'll meet out the party leaders. Order please. සභාවේ මීට මොහොතකට ප්‍රථම ඇති වූ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණේ. ආණ්ඩුවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදාය අනුව තීරණය කිරීමේ අයිතිය සභානායකතුමාට පැවරෙනුයි. අද දින විවාද යෝජනා පිළිබඳ ඡන්දය ගැනීම සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරිපත් කළ යුත්තේද සභානායකතුමා විසින්. නමුත් ඒ අවස්ථාවේදී එතුමා යෝජනා කර සිටියේ මෙම යෝජනාව වෙනත් දිනෙන්ද කල්තමන් ලෙසයි. එම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ ඡන්දය ගැනීමේ අවස්ථාව එළඹ නැති බව තහවුරු වෙනවා. ඒ අනුව මෙම කරුණු පිළිබඳව ඡන්ද විමසක් පැවැත්වීම සඳහා අවස්ථාව එළඹ නොතිබූ බව පැහැදිලි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කොට එකඟ වූ පරිදි මෙම යෝජනාව වෙනත් දිනකදී නැවත වාරයක් සභාවට ඉදිරිපත් කිරීමට තීරණය විය. විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ප්‍රතිවාදීන් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල උඩුපත්තාව හොරතපොළ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී කළ ශ්‍රී පඤ්ඤාසීය දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය කෝදාගුඩ චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. මේ සඳහා වැය කළ මුදල ₹140,000. ඇත්ත වශයෙන්ම බෞද්ධාගම වෙනසීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. මේ රටේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් උපයෝගී කරගෙන විහාරස්ථාන පද්ධතියට උදව් පදව් කරනකොට ඒවට බාධා පමුණුවලා ඒව නතර කිරීමේ මහා ජාතික බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් අපේ ප්‍රතිවාදීන් ක්‍රියාත්මක කරනවා කියන එක මම කිසිම බියක් නැතුව එළිපිටම ප්‍රකාශ කරනවා. කවුරු මොන බාධා දැම්මත් මගේ අරමුණ, මගේ ඉලක්කය මේ වසර තුල මේ දහම් පාසල් ශාලා දහසක් අපේ රටේ ආගමික සිද්ධාස්ථානවල අපි ඉදිකරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු වෙත මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ශ්‍රී ලංකාව තුල බලපත්‍රලාභී සුරාසැල් 4910ක් තිබෙන අතර ඉන් වෙළඳසැල් 1100ක් සිල්ලර අලවිය සඳහා ක්‍රියාත්මකයි. හෝටල් මත්පැන් බලපත්‍ර 1567ක් සහ ආපනශාලා බලපත්‍ර 554ක් ලබා දී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සුරාසැල් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි කොන්දේසි හා නීතිරීති අනුව බලපත්‍ර ලබාගත හැකි බවද මුදල් අමාත්‍යාංශය පවසනවා. එවැනි බලපත්‍රයක් ලබා ගන්නේ නම් පසුගිය වසර 5 ඇතුළත කිසිදු අපරාධයකට සම්බන්ධව වරදකරුවෙකු නොවී සිටිය යුතු අතර බදු ගෙවන්නෙකුද විය යුතුයි. සුරාසැල් වර්ගය අනුව ඒවා පූජනීය ස්ථාන සහ පාසල් වලින් බැහැර නියමිත දුර ප්‍රමාණයෙන් පිහිටවීමද සිදු කළ යුතු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ගේ ලේඛන මහජනතාවට දැකගත හැකි වන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පළ කර ඇති බවද මුදල් අමාත්‍යාංශය කියා සිටිනවා. කෝප් කමිටුවේදී ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ කටයුතු පිළිබඳ විමසා බැලීමට එම කමිටුව ක්‍රියා කළා. ඒ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී 5406ක් වෙන බැංකුවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් මාණ්ඩලික සහාරයාල සහායක තන්තුරු සඳහා අනුමත කාර්යමණ්ඩලයේ පිළිවෙලින් 2066යි 563ක් සමස්ත කාර්යමණ්ඩලෙන් 148.6ක් ඉහත තන්තුරු සඳහා වෙන් කර තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලගේ තියෙන මුළු ස්ටාෆ් එකෙන් 148ක් මාණ්ඩලික සහකාර සහ කාර්යාල සහායක තන්තුරු වලට තියෙනවා. ඒ තන්තුරු සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ සුදුසුකම්ලත් අපේක්ෂකයින්ගෙන් ප්‍රසිද්ධිය ඇතුම්පත් කැදවීමකින් තොරව අමාත්‍යංශය සහ කළමනාකාරීත්වය විසින් ඉදිරිපත් කරන ලැයිස්තු භාවිතා කිරීමෙන් කියලා තමයි විගණක අධිපතිතුමා කියන්නේ. ඒක අපට තේරෙන්නේ නැහැ. මොකද්ද ඒ ඔබතුමාලා ලැයිස්තුව කියලා කියන්නේ? මොකද්ද ලැයිස්තුව? බඳවා ගැනීම ටික කරන එක තුමීට කවුරු හරි කතා කරන්න කියනවද? නැත්නම් මම දැක්කා.
ඔබතුමේ දන්නවද මොකද්ද මේ බදවගෙන මානව සම්පත්තංශයේ නිදානිකව ඔබතුමේ කියන්නකෝ අපිට කියලා දෙන්න මොකද්ද ක්‍රමවේදය ක්‍රමවේදය කියන්න අපිට ඔබතුමේ ලයිස්ට් එකම බදව ගන්නවද එහෙමද පිටිපස්සේ නැගිට්ට එතුමිය මානව සම්පත්තංශේ බාරවින් අපිට ලැබෙන නම් ලයිස්ට් අනුව තමයි බදව ගැනීම කටයුතු කරන්නේ ඉතින් කොහොමද ලැබෙන්නේ කොහෙන්ද අමාත්‍යංශයෙන් ඉතින් දැන් ඔබතුමිය මේ මේ නිලධාරිනියක් විදියට දන්නේ නැද්ද කවුද මේ අමාත්‍යංශයෙන් එවන කෙනා නිලධාරියා කවුද මෙන්න මේ කට්ටිය බඳව ගන්න කිය. ආ නෑ කවුද ලියපු ඒක ලියුමක් මට ගන්න බා. තියනවද ලියුමක්? ලයිස්ට් උනා ගෙනාවේ නෑ සමහර. කවුද මේක ලියන්නේ නිලධාරියගේ නම? නෑ ඒ ඔබතුමියට ලියුම් එවන එක්කන කවුද? අමාත්‍යංශයෙන් කෙනා කවුද අමාත්‍යංශ? අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම් කෙනෙක්ගේ අමාත්‍යංශ පෞද්ගලික ලේකම් නෙමෙයි අමතුමාගේ පෞද්ගලික. අමතුමාගේ පෞද්ගලික. එහෙම කියන්නේ. අපි දැන් ප්‍රසිද්ධිය දැන්වීමක් කරමුද එහෙමනම් රටේ ජනතාවට ඉතිරි කිරීමේ බැංකුවට බැඳෙන්න කැමති කට්ටිය අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම්තුමා හමු වෙන්න අමතුමාගේ පෞද්ගලික ලේකම්තුමා හමු වෙන්න කියලා. දැන් මොකද සභාපතිතුමා මේකේ ඈ ඔව් මාසහයෙන් ස්ථිර කරනු ලැබේ. ඒක එහෙම දැන්වීමක් දාන්න. 2008 ඉඳන් කම් පර්මනන්ට්ලි අරන් තියනවා දැන් ගන්න ට්‍රේනින්ස් ලා පාව. ඒකත් වැරදි මේකත් වැරදි. අපි කියන්නේ ඒක මේ ඉතියා 2008 ඒක ආරක්ෂා ගන්න අපිට උවමනාවක් නැහැ. ධර්ම අපි මෙතනින් ඉඳලා හරි ක්‍රමවේදයක් හදමු. ඔබතුමාලටත් හිතර එකඟව මම හිතන්නේ ඔකට එකඟ වෙන්න බෑ අමාත්‍යංශයේ එමත්තුමාගේ පෞද්ගලික ලේකම් සභාපතිටත් එහා ගිහිල්ලානේ දැන් ඉන්නේ එහෙමනේ. එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්තුමාටත් වඩා උඩින් ඉන්නේ. එයාට පුළන්නේ පත්වීම් දෙන්න. මාස දෙකක් ඇතුළත අපිට අනිවාර්යෙන් ක්‍රමවේදයක් සකස් කරලා ඔබතුමාට දෙන්න. එතකන් එතකන් බඳවා ගැනීම නවත්තන්න. අපි තාමත් මං හිතරේ බැංකු ක්ෂේත්‍රයේ ට්‍රිපල් ඒ බැංකුව එකම NSB එක 15% වර්ධනයක් අපි පෙන්නලා තියෙනවා. ගිය මාසෙට අනිත් බැංකුවල පෙන්නන්න බැරි වෙලා තියෙන එක. ඉතින් මං හිතන්නේ මං කාර්ය මණ්ඩලයටත් සුදු කරන්න ඕනේ. දක්ෂතා කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මම ඔබතුමාගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරනවා. ඒ වගේම දැන් මම කියන ඔබතුමාලට විශේෂයෙන්ම දැන් අපිට මෙතනට ගේන ආයතන ගැන බලනකොට ආයතන වලට සාපේක්ෂව ඔබතුමාලගේ දේවල් අපට අගය කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවකීට ණය දෙන දේවල්. ඒක සිකියුරිටි එක තාම ඔබතුමාල තියාගෙන ඉන්නවා. ඒක ලොකු දෙයක්. අපේ රටේ හුඟක් රාජ්‍ය සේවකින්ට දේපළ ණය ලබා ගැනීම වගේ වෙයිදී ලොකු අපහසුතාවයන් තියෙනවා. පෞද්ගලික ආයතන වලට ගියාම ඒවට ගොඩක් රජයේ බැංකු වල විශ්වාසය තියෙනවා. රජයේ බැංකු වලනොත් ජාතික ඉදිරි කිරීම බැංකුවේ ඒක ලොකු තැනක් තියෙනවා. ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා කිසිදු අවස්ථාවක ඉල්ලාස් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ජාතික ජනබලවේගය සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. ආපවර පණිනේව පටන් ගන්න තියෙන්නේ. එහෙට පහිනව මෙහෙට පහිනව කෙලවරක් නැතුව. දැන් SB සනාග වගේ මහත්ය ගත්තොත් එහෙම ඔහු කරන්නේ මොකද්ද කියලා තමයි ඔහු දන්නේ නැතුව ඇති. 2015 මැතිවරණ කාලේදී මහින්ද්‍රාජපක්ෂ මහත්යව ඇත්තරලා මහිතපාල මහත්ය ගාවට ඇවිල්ලා මහින්ද්‍රාජපක්ෂ මහත්යටයි ගෝඨාභය රාජපක්ෂ මහත්යටයි ඇතිතරම් බැන්න විවේචනය කළා. දැන් මේ මොකක්වත් නැතුව වගේ ආපහු ගිහිල්ලා මහින්ද්‍රාජපක්ෂ මහත්ය කන්නෑමට ගිහිල්ලා දැන් ගෝඨාභයගේ හොඳ කියන බැසිල් ගොඳකෙන් තත්ත්වයට පත් වෙලා තිනවා. SB සනක මහත්ය වගේ අයටත් සදාචාරයක් නැහැ. කොන පැත්තකට යන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඕන්න ගන්න අයටත් සදාචාරයක් නැහැ. මේ සමේ පණින හැම ගෙම්බම එකතු කරගන්න මත්තමට දේශපාලන පක්ෂ පිරිහිලා නම් අපි හිතන එවැනි පක්ෂවලට රටේ දේශපාලනයේ සහ රටේ සංස්කෘතියේ සදාචාරය හදන්න පුළුවන්කමක් නැහැ කියලා. සමහර අය කිසියම් මතයක් පතුරවමින් යනවා. ජාතික ජනබලවේගෙන් අපි ඉදිරිපත් කරපු අපේක්ෂකයා කිසියම් මොහොතක අතරමැදිදී ඉල්ලාස් වීමට ඉඩකඩ තියනවා කියලා. කුමන හේතුවක් නිසා හෝ ජාතික ජනබලවේග විසින් ඉදිරිපත් කරපු අපේක්ෂකයා ඉවත් කර ගැනීමක් හෝ ඉල්ලාස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි තාමත් තහවුරු කළා කියලා. ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට වත්මන් ජනාධිපතිවරයාට ඇති බලතලවත් හිමි නොවන බවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. සදහන සංසද සම්මත වුණා. සම්මත වෙද්දී ඒකේ තිබුණා ඒ මොහොත වෙනකොට ජනාධිපති දුරේ දරපු මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසියම් බලතල ප්‍රමාණයක් තියන්න සහ ඔහුගෙන් පස්සේ ඒ බලතලත් කිසියම් ප්‍රමාණයක් අහෝසි කරන්න. ඒ නිසා දැන් මේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති බවට පත්වන කෙනාට මෛත්‍රීපාල මහත්තයා සතුව තියෙන බලතලත් කිසියම් ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ නිසා බලතල අඩු කරපු ජනාධිපති කෙනෙක් තමයි එන්නේ. අෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මරාගෙන බැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 42 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. දනවදහනිය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වන සහ අවසන් පන්දුවාර 20x20 ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා. එම තරගයට ඇති සූදානම පිළිබඳ කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මහනුවර පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පළ කළා. විශාල් මෙන්ඩිස් මං ඉදන්නේ කණ්ඩායමේ වත්ලා තියෙන යාගේ පැච් එකක් තියෙනවා කකුලේ. ඒ නිසා යාට ක්‍රීඩා ගන්න වෙන්නේ නැහැ.
නමුත් අපි ගාව අතරේ ක්‍රීඩකයන් සිටියද මම දන්නේ එහෙන් ක්‍රීඩේ ආදේශ කරන්න වෙනවා ඔහුගේ ස්ථානයට ක්‍රීඩා කරන්න. ශිහාන් මම දන්නේ අද පූර්ණින් කටයුතු ආවහරයට අපිට කරන්න බැරුණා වර්ෂාව නිසා. හෙට යට ෆිට්නස් ටෙස්ට් එකක් තියෙනවා. තියලා බලන එක කොහොමද කියලා මම දන්නේ ගොඩක් දුරට ක්‍රීඩා ගන්න හැකියාව තියෙනවා. ලොකු වෙනස්කම් වෙන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ මම තරඟාවලිය ආරම්භ කරේ 2020 ලෝක උසාවිය සඳහා යන ගමන ගැන හොඳ ක්‍රීඩකයන් තෝරා ගන්න. පන්දු රැකීමේදී යම් යම් අවස්ථාවලදී අතපසු වීමුණා. මම හිතනවා අපි මීට වඩා ආලෝක තත්ත්වයන් යටදී පන්දු රැකීම පුහුණු විය යුතුයි. කෙසේ හෝ හොඳින් ක්‍රීඩා කළා හොඳ තරඟයක් ලබා දීලා අවසන් පන්දු විදිහට ජයග්‍රහණය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මහවැලි ක්‍රීඩා උළෙල ලබන 7 වනදා සහ 8 වනදා මහවැලි ඩී කලාපේ මැදලිගිරිය බිසෝපුර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මහවැලි ගිනි සිලුව රැගත් රුය පෙරහැර අද මහවැලි එල් කලාපේ සිට රැගෙන විත් ඩී කලාපේ නිවාසක ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා වෙත බාර දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට මහවැලි කලාපේ පාසල් දරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආදී විශාල පිරිසක් එක්ව සිටියා. එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. රාත්‍රී 9:30ට නැවතත් මුණ ගැසෙමු. www.itnnews.lk